ගොඩක් දෙනෙක් අසනීප වලට බයයි. ඒ නිසාම තමයි අපි YouTube channel එක හරහා මේ අසනීප සම්බන්ධ ඔයාලව හැම වෙලෙම දැනුවත් කරන්නේ. මොකද අසනීපයක් හැදුනොත් ඒකට ප්‍රතිකාර කරලා සුව ලැබෙනා වගේම සමහර අවස්ථාවදී ප්‍රතිකාර කරත් ඒක සුව නොවි අපේ ඇඟේ ඉතුරු වෙන්න පුළුවන්. ඉතින් herpes කියන රෝගයත් ඒ ආකාරයෙන්ම treatable condition එකක් වුණාට කියෝ කරන්න බැරි කන්ඩිෂන් එක. ඉතින් මේ සම්බන්ධව දැනුවත් වීම, මේ සම්බන්ධව දැන ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද ගොඩාක් දිනකට මේ herpes කියන රෝගය වැළඳුනම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ. ඉතින් අද දින අපි කතා කරනවා කොහොමද herpes කියන රෝගය හරියටම තේරුම් ගන්නෙ, මේක වැළඳෙන්නේ කොහොමද, මේකට තියෙන ප්‍රතිකාර මොනවාද, මේකට තියෙන පරීක්ෂණ මොනවාද, හරියටම තේරුම් අරගෙන ප්‍රතිකාර කරොත් මේක කොයි ආකාරයෙන්ද අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්න්නේ, ඔබට පුළුවන්ද කොණ්ඩම් එකක් පාවිච්චි කරන්න නැතුව, එහෙම නැත්නම් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න නැතුව ඔබගේ පාර්ට්නර් එක නිදහසේ ලිංගික එකතු වෙන්න මේ රෝගය වැළඳුනාට පස්සේ ඔබට දරුවෝ හදන්න බැරුව යනවාද, මේ වගේ කරුණු ගැන ගොඩක් දෙනෙක් අපෙන් අහලා තිබුණා. ඒ නිසාම මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා වීඩියෝ එක මුලින් ඉඳලා අග වෙනකම්ම බලන්න අමතක කරන්න එපා. මම ඩොක්ටර් නාමල් වීරසිංහ. මේ වගේ YouTube channel එක හැමදාම ඔයාලගේ ජීවිතය වැදගත් වෙන ලස්සන කරුණු අපි කතා කරන අපේ YouTube channel එක තුල. හැම සෙනසුරාදාම හවස 4ට අලුත් වීඩියෝ රිලීස් කරන නිසා ප්‍රථම වතාවට නම් අපේ YouTube channel එක බලන්නේ channel එක subscribe කරලා bell icon එක click කරලාම මේ වීඩියෝ එක බලන්නයි කියලා මම ඉතාමත්ම ආදරෙන් ඔයගලන් ඉල්ලා සිටිනවා. මේ herpes කියන්නේ virus family එකක්. ඉතින් මේ ෆැමිලිය එකේ ඔයගොල්ලෝ දන්නව විශේෂයෙන්ම මේ චිකන් පොක්ස් කියන වෛරසය. එහෙම නැත්නම් මේ හෑන්ඩ් ෆුඩ් මවුත් ඩිසීස් කියන කන්ඩිෂන් එක. මේ කට, අත සහ දෙපා වල ඇතිවෙනා වූ මේ බිබිලි ඇතිවීමේ රෝගී තත්ත්වය. ඉතින් මේ වගේ රෝගී තත්ත්ව අඩංගු වෙනවා මේ herpes කියන වෛරස් ෆැමිලිය එකට. නමුත් මේ herpes කියන වෛරස් ෆැමිලිය එකේ තවත් එක කොටසක් තමයි මේ HSV කියලා කියන්නේ, herpes simplex virus කියලා කියන්නේ. මේ HSV එකේ වර්ග දෙකක් තියෙනවා. ගොඩාක් දෙනෙක් දැනටමත් දැනුවත් මේ සම්බන්ධ. නමුත් නොදන්නා ඔබවයි මේ දැනුවත් කරන්නේ. මේ herpes simplex virus type 1, type 2 කියලා කොටස් දෙකක් තියෙනවා. මේදී විශේෂයෙන්ම මේ ලිංගාශ්‍රිතව මේ 1 සහ 2 කියන වෛරස් වර්ග දෙකම පවතින්න පුළුවන්. නමුත් මේ මුඛය ආශ්‍රිත විශේෂයෙන්ම අපිට දක්න ලැබෙන්නේ මේ HSV1 කියන වෛරස් ටයිප් එක. ඉතින් මේ සම්බන්ධ දැනුවත් වීම වැදගත් වෙනවා. මොකද ඔබ පරීක්ෂණ පවත්වද්දී මේ වෛරස් දෙකම අපි පරීක්ෂා කරලා බලනවා. මේවල ඇන්ටිබොඩීස් අපි පරීක්ෂා කරලා බලනවා. මේක දැන් ඇති වෙච්ච තත්ත්වයක්ද, එහෙම නැත්නම් මේක දීර්ඝකාලීන ඔබේ ඇඟේ තිබුණ තත්ත්වයක්ද කියලා අපිට ඔබගේ මේ ඇඟේ තියෙන මේ ප්‍රතිජීවි අපි කියන මේ ඇන්ටිබොඩිස් කියලා ඒවා තේරුම් අරගන්න පුළුවන්. ඒවා මාර්ගෙන් අපිට කියන්න පුළුවන් මේක කොච්චර කාලයක් තිස්සේ ඔයාගේ ඇඟේ තිබුණ දෙයක්ද කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. ඉතින් මේ herpes කියන අසනීපය බෝ වුණාට පස්සේ විශේෂයෙන්ම මුල් කාලේ බොහෝ දෙනෙක්ගේ රෝග ලක්ෂණ තියෙන්නේ නැතුව යන පුළුවන්. නමුත් ඇතැම් අවස්ථාවේදී මේක ලිංගාශ්‍රිත රෝගයක් ලෙස ලිංගික එකතු වෙලා මුල් සතිය දෙක ඇතුළත සමහර අය රෝග ලක්ෂණ පෙන්වන්න කරනවා. මේදී විශේෂයෙන්ම කටේ නම් ඇති වෙන රෝගී තත්ත්වයක් හැටියට අපි කියන ඕරල් අල්ස එකක් කියලා. ඒ කියන්නේ දිවේ සහ තොලේ ඇති වෙන වලක් ආකාරයෙන් ඇති වෙන වේදනාකාරී තුවාල ඇති වෙනවා. එහෙම නැත්නම් පැලුම් ඇති වෙනවා. ඉතින් මේවා මාර්ගින් සමහරලාට වේදනාවත් එක්ක ලේගමන් කරනවා සමහර අය. සමහරලාට මේවා බැක්ටීරියා සදනෙලා මේවා උඩ කහපාට බිබිලි ඇති වෙනවා. ඉතින් මේ වගේ කොහොම වේදනාකාරී අසහනකාරී අත්දැකීමක් වෙන්න පුළුවන් මේ වෛරසය ඔබගේ කටට වැළඳුනොත්. මම කලිනුත් වීඩියෝ එකක් කරලා ඔයගලන් දැනුවත් කරා මේ මුඛ සංසර්ගය සම්බන්ධව. ඉතින් එහිදී විශේෂම දැනෙච්ච දෙයක් තමයි මේ HSV කියන වෛරස් ආසාදනය සම්බන්ධව. ඉතින් එතනින් එහාට ගිහිල්ලා අපි කතා කරොත් මේක ඔබගේ ලිංගාශ්‍රිත ප්‍රදේශ වලට ඇතුළු වන විශේෂයෙන් යෝනි මාර්ගය, එහෙම නැත්නම් ශිෂ්ණය, එහෙම නැත්නම් උෂණ කෝෂ ආශ්‍රිත ඇතුළුනොත් මෙහිදී බිබිලි තත්ත්වයක් අපි කියන බ්ලිස්ටර්ස් කියලා. ඒ වගේම තුවාල ඇතිවීම තත්ත්වයක් වගේ ඇති වෙන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ඕන කාරණාවක් තමයි අනාරක්ෂිත ලිංගික හැසිරීමකට පස්සේ මේ මුල් සතිය දෙක ඇතුළත තුළ ඔබට කටේ අවට හෝ එහෙම නැත්නම් ඔබගේ මේ ලිංගාශ්‍රිත ප්‍රදේශාවට හෝ බිබිලි තත්ත්වයක් හරි තුවාල තත්ත්වයක් හරි ඇතුළත මේක ඉතාමත්ම වේදනාකාරී දෙයක් නම් අපි කියනවා මුත්‍රා යද්දි ගොඩක් දැවිල්ල එනවා නම් එහෙම නැත්නම් ඔබ ටොයිලට් එකට යනකොට ඔබ මල පහ කරනකොට ලොකු අධික වේදනාවක් එනවා නම් ඉතින් මේ ගුදේ අවට පවා මේ තුවාල වීම, පැලීම් සමහරට මේ බිබිලි ඇතිවීම දක්නට ලැබෙනවා මේ herpes skin රෝගය ඔබට ආසාදින වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධ දැනුවත් වෙලා හැකි ඉක්මනින් ඔබට වෛද්‍යවරයෙක් ගාවට යොමු වෙන්න පුළුවන් නම් පෑ 72ක් ඇතුළත තුළ ඔබට රෝග ලක්ෂණ දැනුවත් වීම තුළ අනිවාර්යයෙන්ම මේකට ඇන්ටි වෛරල් ට්‍රීට්මන්ට්ස් තියෙනවා ඔබට සාර්ථක ලෙස මේ රෝගය
පාලනය කරන්න. ඉතින් ගොඩක් දෙනෙක් අපේ අහල තිබිච්ච කාරණා තමයි ඩොක්ටර් මට හර්පිස් හැදුනොත් මේක හොඳ කරන්න පුළුවන්ද මේ බෙහෙත් පාවිච්චි කරලා කියන එක. ඇත්තටම පොතපතේ තියෙන කරුණු අනුව දැනට ඔප්පු වෙලා තියෙන්නේ මේක වෛරසය පාලනය කරන්න පුළුවන් නිසා මේක සම්පූර්ණයෙන්ම ඔබේ ඇඟෙන් ඉවත් කළ නොහැකි බව. අපි මේක සාමාන්‍ය පැහැදිලිවද මේක කියෝ කරන්න බෑයි කියන එක. ඉතින් ඒ නිසා මේකෙන් ආරක්ෂා වෙන එක තමාගේ විශ්වාසන් සහකරුවෙක් එක්ක පමණ ලිංගිකව හැසිරෙන එක ඉතාමත් වැදගත් වෙනවා මෙවැනි රෝගවල පැතිරීම සහ වැළඳීම ආරක්ෂා වෙන. මොකද දැන්න තියෙන තොරතුරු අනුව ලංකාවේ 8 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට පවා මේ රෝගය තිබීමේ දැඩි අවධානමක් තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. ඉතින් වෛද්‍යවරයෙක් ගාවට ඔබ යොමු වුණාට පස්සේ වෛද්‍යවරයා විසින් මේ බ්ලිස්ටර්ස් වල එහෙම නැත්නම් මේ අල්සර්ස් වල සොබ් එකක් එහෙම නැත්නම් පොඩි පටක කොටසක් අපි මේ පුළුන් කෑල්ලකට ලබා ගැනීමක් කරනවා. චෙක් කරලා බලන්න ඔබට තියෙන අසනීප මොකද්ද කියලා. අද මාසදී සමහර ලේ පරීක්ෂණ මාර්ගිනුත් අපිට පුළුවන් තේරුම් ගන්න ඔබට තියෙන මේ හර්පිස් ස්කින් රෝගී තත්ත්වයේ වර්ග 1ද වර්ග 2ද මේක දැන් ඇති වෙච්ච එකද එහෙම නැත්නම් කලින් ඇති වෙච්ච එකද අපි කියනවා IgG සහ IgM කියලා. මේ ඇන්ටිබොඩි ලෙවල්ස් අනුව අපිට කියන්න පුළුවන් කොයි ආකාරයේ රෝගී තත්ත්වද ඔබට වැළඳිලා තියෙන්නේ කියලා. ඉතින් මේ පරීක්ෂණ කරලා පරීක්ෂණ වලින් තමයි අපිට මේ රෝගය ඩයග්නෝස් කරන්න පුළුවන් වෙන. සමහරවිට අපි මේක ක්ලිනිකල් ඩයග්නෝස් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ සරලව ඔබගේ තියෙන තුවාලේ සහ මේ බිබිලි බලලා ඉවරලා අපිට අනුමාන කරන්න පුළුවන්, සැක කරන්න පුළුවන් මේ තියෙන වාට හර්පිස් තත්ත්වයක් කියලා. ඉතින් එවැනි හර්පිස් තත්ත්වයක් නම් ඔබට තිබෙන්නේ ඒකට මේ ඒසයික්ලෝවී කියන ඇන්ටිවෛරල් ට්‍රීට්මන්ට් එක හරියාකාරව ලබා ගැනීම තුළ ඒක ඔබට පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී බෙහෙත් බයි ડોක්ටර් නාමල් YouTube channel එක හරහා විශේෂයෙන්ම මේ ඒසයික්ලෝවී කියන මේ ඇන්ටිවෛරල් ට්‍රීට්මන්ට් එක ගැන අපි විශේෂයෙන්ම ඔයගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක කොහොමද පාවිච්චි කරන්නේ මේ අසනීපෙට, ඒක භාවිත කිරීම තුළ ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවාද, ඒවල සයිඩ් ඉෆෙක්ට්ස් මොනවාද, මේ බෙහෙත් සම්බන්ධ විශේෂයෙන් ඔබට අවශ්‍ය කරන කරුණු විශාල ප්‍රමාණයක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ මේ බෙහෙත් බයි ડોක්ටර් නාමල් කියන YouTube channel එක හරහා. ඉතින් ඔබ බෙහෙත් බයි ડોක්ටර් නාමල් YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනටම channel එක subscribe කරලා bell icon එක click කරලම ඒකේ තියෙන වීඩියෝ සම්බන්ධව දැනුවත් වෙන්නයි කියලා ඉල්ලා සිටිනවා. මොකද මෙහිදී අපි කතා කරන අසනීප සම්බන්ධ ඔබට ඍජුව බලපාන ඖෂධ සම්බන්ධ බෙහෙත් සම්බන්ධ දැනුවත් කිරීම අපි කරන්නේ මේ YouTube channel එක හරහා. මේ හර්පිස් කියන රෝගය ගැන දැනුවත් වීම පරීක්ෂණ කරලා ඔබට මේ තිබෙන බව දැනගෙන සිටීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා ඔබගේ සෞඛ්‍යයට වගේම ඔබගේ පාර්ට්නර්ගේ සෞඛ්‍යයටත්. ඉතින් ඔබට කොම්මන ආකාරයකින් ඔබගේ පාර්ට්නර් එක්ක ලිංගිකව එකතු වෙන්න, ඒ වගේම ඉදිරි අනාගතයේ දරුවන් හදන්න මේ රෝගය බලපාන විදිය තීරණය වෙන්නේ ඔබගේ ඇඟේ තියෙන මේ වෛරල් ලෝඩ් එක, වෛරස් ප්‍රමාණය. ඉතින් ඔබට ඔබගේ ඇඟින් එළියට රෝග ලක්ෂණ නැත්තම්, ඔබගේ අසනීපය හොඳට පාලනය වෙලා තියෙනම් මේ සම්බන්ධව ඔබට ඔබගේ වෛද්‍යවරයා හමුවලා, ඔබගේ වියෝජි හම්බෙලා කතා බහ කරලා තීරණය කරන්න පුළුවන් කොයි ආකාරයෙන්ද ඔබ දරු ප්‍රසූතියකට සූදානම් වන්නේ කියලා. ඉතින් ඒක ඉතාමත් වැදගත් වෙනවා හරියට තමාගේ වෛද්‍යවරයාත් එක්ක කතා කරලා මේක ඔබ සංවිධානය කරගන්න ඔබට හර්පිස් කියන රෝගය වැළඳිලා තියෙනවා. ඉතින් සමහර අවස්ථාවලදී ගැප් ගැනීම සහ ඒ වගේම ඊට පස්සේ ඇති වෙන සම්පූර්ණතා සම්බන්ධව හරියට දැනුවත් වෙන්න ඕන. ඉතින් මේ සම්බන්ධව විශේෂයෙන්ම ඔබගේ VOG ඔබව දැනුවත් කරනවා කොයි ආකාරයෙන්ද මේක plan කරගන්න ඕන කියලා. ඒ දැනුමෙන් ඔබ ඒ දෙයට මුහුණ දීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මම හැම වෙලෙම කියනවා මේ අසනීපයක් හදාගන්න කලින් අසනීප ගැන දැනුවත් වෙලා එයින් ආරක්ෂා වීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඉතින් ගොඩාක් දෙනෙක් මම දන්නවා අපෙන් ප්‍රතිකාර ලබා ගන්නවා මේ හර්පිස් කියන අසනීපෙට. නමුත් ගොඩාක් අවස්ථාවලදී මේ අසනීපෙට ප්‍රතිකාර කරත්, කොච්චර ක්‍රීම් ගාව සමාන, කොච්චර බෙහෙත් පාවිච්චි කරත් සමහර අවස්ථාවලදී මේ අසනීපෙන් නැවත වතාවක් අපි කියන රිලැප්ස් වෙනවා කියලා ඇඟෙන් පිටදැමීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගොඩාක් දෙනෙක් මේ සම්බන්ධව හිතේ කම්පාවකින්, දුකකින් සහ ස්ට්‍රෙස් එකකින් තමයි ජීවත් වෙන්නේ මේ හර්පිස් කියන රෝගය වැළඳිලා ඩයග්නෝස් වුණාට පස්සේ. ඉතින් ඒ නිසා මේකෙන් වැළකී සිටින්න ඔබ හිතා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා තරුණ සහ වැඩිහිටි පුද්ගලයන් හැටියට. මොකද මේක තවත් වෛරස් රෝගයක් ප්‍රතිකාර තිබුණත් තමාට හොඳ කරන්න බැරි අපේ ජීවිතයත් එක්ක අපි මැරෙනකම්ම අපිට ජීවත් වෙන්න වෙන වෛරස් රෝගී තත්ත්වයක්. ඉතින් ඒ සමගින් පරිස්සම් වෙන එක ඉතාමත් වැදගත් වෙනවා ඔබගේ සෞඛ්‍යය හරියාකාරව පවත්වාගෙන යන්න. ඉතින් අද වීඩියෝ එකෙන් අපි හර්පිස් ගැන කතා කරේ. මම හිතන්නේ ලොකු දැනුමක් ලැබුණා ඔයගොල්ලන්ට මේ රෝගය මොකද්ද, මේක තේරුම් ගන්න කොහොමද, රෝග ලක්ෂණ මොනවාද, ප්‍රතිකාර මොනවාද සහ මේ සම්බන්ධව අපි කරන වෛද්‍ය පරීක්ෂණ මොනවාද කියන දේ සම්බන්ධව. ඉතින් මේ වීඩියෝ එක තවත් එක්කෙනෙක්ට ෂෙයා කරලා එයාවත් දැනුවත් කරන්න කියලා ඉල්ලන ගමන් මේ සම්බන්ධව තවදුරටත් ඔයගොල්ලන්ට දේවල් දැනගන්න දෙන්න කමෙන්ට් සෙක්ෂන් එකේ අපිට කමෙන්ට් කරන්න. අපි පුළුවන් හැම විටම ඒ කමෙන්ට්ස් වලට උත්තර දීලා ඔයාව තවදුරටත් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. නැවත වතාවක් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් මම ඔයගොල්ලන්ව ලබන සතිය හමු වෙනවා. බොහොම ස්තුතියි.